සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම රජරට ගුවන් විදුලි ඔස්සේ විසුරුවාහරනු ලබන විරිඳු සුරල්. අද විරිඳු සුරල් පද රචනය සහ ගායනය නොච්චියාගම දිල්ශික දිල්ෂා. රජරට ගුවන් විදුලියෙන් සෑම පුරපොහොය දවසකම ඔබ හමුවට ගෙන එන විරිඳු සුරල් වැඩසටහනට අද මා මාතෘකා කරගත්තේ විමාන වස්තු ප්‍රකරණයේ සඳහන් වෙන රේවති විමාන වස්තුව. දහම් කතාව ශ්‍රවණය කරන්නට පෙර තුන් ලෝකාග්‍ර කාන්තිමත් ශාන්තිනායක අංගීරස අමා මෑණියන් වහන්සේට පූජෝපහාර වශයෙන් රසබර විරිදු පෙළක් ශ්‍රවණය කරමු. තඹරු උඩින් පාතෙබු සොඳුරු ගුණෙන් රස බෙදු පඹරු වගේ එක්ව වඳිමු ඇඳුරු සුගත් සම්බුදු ලොවුතුරු භගවත් මුනි දුනි ඔබගේ ගුණ සුවඳ පිරුණ ලෙව් සත වෙත මම් බෙදෙනිමි සිරිසද හම් නිවන් සදන මහමායා දේවි කුසින් උපත ලැබුව කුමරු උතුම් මහකරුණා ගුණෙන් යුතුව ලෝ සතගෙන් ලැබුව පිදුම් සිටුවරු රජවරු ආදී නොයෙකුත් අය දන් දුන්නේ ඉටු දෙවියෙක් වගේ තමයි බුදු සමිදුව සලකන්නේ අජරාමර දහම් ගඟුල ලෝ සත වෙත ගලා බැස්සේ සනරාමර බුද්ධ පදවි මුනිදුන් ලැබුවාට පස්සේ සද්ද නගා උන්නට දුෂ්ට ලෙසින් හැම විට බුද්ධ සමිදු දුටුව විටදි පැහැදෙයි නිති ගරුකොට එවන් පුණ්‍ය බල ඇති නිවන් දකින මඟ සැදී සවන් තුලින් අසමි බැතින් සමිදු දෙසුව දම් පැදී හරස් නොවී සැම විට සලස්සවා යහ මඟ සරස්වතිය සදා දුන්නේ යායුතු නිවැරදි මඟ පෙලින් පෙළට පද අමුණා එකින් එකට රස කවන්නේ ගුණෙන් යුක්ත ගුණ දස මගේ ඇඳුරු පියා සිහි කරන්නේ හොඳින් ලියා කැටිකොට මුලින් අගින් එක් කොට රසින් යුතුව විරිදු ගයයි දිල්සික ඔබේ සවනට දිල්සික ඔබේ සවනට දිල්සික ඔබේ සවනට දැන් පින්වතුන් සියලු දෙනාම රේවති විමාන වස්තුවට සවන් යොමු කරමු. පවෙන් වැසුන පින ගැන පවෙන් මිඳුන අය ගැන ගුණෙන් යුතුව මම් පවසමි විරිදු වදන් රස දෙන පරණැස් නගරය පිම්පාටින් බබලා ගුණ සුවඳින් පරණැස ඉසිපතනයේ වැඩ වසනවා ගෞතම මුනිදුන් රේවති නම් විමාන වස්තුව කාගෙත් සිත් පිනවන දේව විමන් සහ නිරයේ දුක් පිළිබඳ ඉන් කියවෙන
පරණස ආසන්නයේ වාසය කරන තරුණයෙක්ය මන්ද හස පාසනු මැනවි පුදුම හිතෙන කතාවක්ය සද්ධර්ම හිතකාමී පින්වතුනි පින්වතියනි අද මා විරුදුවෙන් ගායනා කරන්නේ විමාන වස්තු ප්‍රකරණයේ සඳහන් රේවතී විමාන වස්තුව අපේ කාන්තිමත් අමා මෑණියන් වහන්සේ බරණැස ඉසිපතන ආරාමයේ වැඩ වාසය කරන කාලේ ඒ බරණැස ආසන්නේ වාසය කළ නන්දික නමින් එක්තරා පුණ්‍යවන්ත තැනැත්තෙක් නන්දික නාමය වන්නේ දෙහමින් දිවිගත කරන්නේ සංසුන් ගති ඇතිවන්නේ මව්පිය ඔව දන් ලබන්නේ දැහැත් ගිලන් පස ආදී නොයෙකුත් දෑසප යන්නේ දොහොත් මුදුන් තබා බැතින් ඒ සියල්ල පුද දෙන්නේ පස එන්නුව ටැන් කර සාසනයට බොහොම ලැදී ඔවු මෙම තරුණයා උන්නේ බුදු දහමට සිත පැහැදී තන්සාලාවල් හදලා තම මැදුරෙම සිරියාවෙන් සංසාරෙන් එතෙර වන්න පින් කරනවා ශ්‍රද්ධාවෙන් පින්වතුනි ඒ බරණැස වාසය කළ නන්දික නම් තරුණයා ඉතාම පින්වන්ත තැනැත්තෙක් ශාසනයට බොහොම ලැදී තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්ත තැනැත්තෙක් ඔහු දැහැත් ගිලන් පස දැහැටු දඬු මුව දෝවනය කරන පැන් නහනගෙයි පැන්නාදී සියල්ල සූදානම් කරමින් සිව් පසයෙන්ම භික්‍ෂුන්ට ඇප උපස්ථාන කරනවා. තමන්ගේ මැදුරේ දන්සාලාවල් විවෘත කරලා දුගී මගී යාචකයින්ට දානය පූජා කරනවා. දිනට සිත පැහැදී එකින් එකට ගුණ ඇඳී ඉතින් හොඳින් තරුණයාට සසරෙන් එයි පින පෑදී ඔන්න ඉතින් මේ අයුරින් නන්දික කාලය ගෙවනවා මෙන්න මෙලෙස සිද්ධියකුත් දවස එහි සිදුවෙනවා නන්දිකගේ නෑනා කෙනෙකුන් ගැන මව්පියන් සිතා දැන් තරුණයා වෙත පවසයි ඇය සරණට ගන්න පුතා තිබෙන නපුරු ගති අතහැර ගුණවත්කම් ඇති කරගෙන පැමිණ මාව හමුවහොත් එය ඉටුවන බව පවසන දැන් මේ අයුරින් නන්දික කාලයේ ගත කරනවා. දැන් නන්දිකගේ දෙමාපියන් මොහුට යෝජනාවක් ගේනවා. තමන්ගේ ඒ කියන්නේ නන්දිකගේ මාමා කෙනෙකුන්ගේ දියණියක් වන රේවතී නැමැති තරුණියව ඔහුට විවාහ කරගන්නට කියා. ඇය නන්දික වගේ නෙවෙයි. ඇය ශ්‍රද්ධා සම්පන්න තැනැත්තියක් නොවේ. අන්න ඒ නිසා දැන් නන්දිකගේ අදහස දෙමාපියන්ට දන්වනවා. ඒ කාන්තාව තමන්ගේ ගතිගුණ වෙනස් කරගනිමින් නන්දිකට ගැලපෙන ආකාරයෙන් පැමිණියොත් ඇයව විවාහ කරගන්න බව නන්දික එදා පවසනවා. එවන් දිනේ නන්දිකගේ මෞතුමී හොඳ හැටි විමසා ලේලි වෙත ඔව දන් දුන්නා ඒ බව පවසා
නන්දිකගේ නෑනාගේ නාමය රේවතී වන්නේ සංසුන් ගති නෑය ළඟ නපුරු ලෝභ ගති තිබෙන්නේ නැන්දනියගේ බස් නසමින් ඉන්පසුවට මෙම තරුණිය නන්දිකගේ සිත ගන්නට දනට පිනට සිත යෙදවිය පසුව ඉතින් ඇය ඉක්මන් කර නන්දික යන් හමු වී විසුව හැකිද මා සමගින් විමසයි ඇය දුක් මුසු වී දැන් නන්දිකගේ මාතාව තමන්ගේ ලේලියව මුණගැසිලා මේ නන්දිකගේ ක්‍රියාකලාපය සඳහන් කරමින් ඔහුට ගැලපෙන ආකාරයට ඇයට වෙනස් වන්නට අවවාද උපදෙස් දුන්නා. අන්න ඊට පසු තමන්ගේ ගතිගුණ වෙනස් කරගෙන ඒ රේවතී නැමැති කාන්තාව නන්දිකව මුණගැසුණා. ආසනයට මෙන්ම මගේ මාපියන්ට උවටන් කර වාසය කළ හැකිය ඉතින් නෑ කිසිවිටකත් කරදර කල් නොයවා ඥාති පිරිස ඉක්මන් කර එකතු වෙලා සිල්වත් මෙම තරුණ සමග එම තරුණිය එකතු කළා සන්තෝසින් මේ අයුරෙන් දැන් කාලය ගත වෙනවා සංසාරේ කළ කර්මය කොයි මොහොතෙත් පල දෙනවා නන්දිකගේ මවත් පියත් අහෝ ඉතින් මිය යනවා දැන් දෙදෙනා තනිව ඉතින් සහයෝගෙන් කල් ගෙවනවා දැන් නන්දික තමන්ගේ අදහස් රේවතීට පවසනවා නන්දික කියනවා මගේ දෙමම්පියන්ටත් ඒ වගේම බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයටත් ඔබට ඇප උපස්ථාන කරන්නට ගරු බුහුමන් දක්වන්නට පුළුවන් නම් මගේත් සමග වාසය කරන්නට ඔබට පුළුවන් අන්න දැන් ඥාති පිරිසත් මේ දෙදෙනා එක් කරන්නට කටයුතු කරනවා කල් නොයවා දෙදෙනාම විවාහයට පත් වුණා මේ ආකාරයෙන් කාලය ගත වෙන විට නන්දිකගේ මවත් පියත් මරණයට පත් වුණා දැන් නන්දිකත් රේවතිත් තනිව කාලය ගත කරනවා වෙනදාටත් වඩා හොඳින් දුකි මගී අය රැස් කරලා යන තැනකට කුසල් කරයි ඒ අය හට දන්දීලා දෙන්න දෙන්න මසුරු ගතිය හැම මොහොතෙම දුරුවෙනවා දුන්න දුන්න දානයේ පල පසු පස්සෙන් නැදී එනවා බුදුන් ප්‍රමුඛ සංගරුවනට මේ තරුණයා හද බැතියෙන් දන්නේ තරුණය උවටැන් කළෙ පැහැදීමෙන් ඉසි පතනය මිඟදායයි පරණැසටම දහම් බෙදන ඉසිකෝ මන් දුරුකරමින් නන්දික තරුණයා සිතන පාලා මෙත් ගුණය ඉතින් මෙම තරුණයා ඉතා හොඳින් ආලාමෙත් ගුණය ඉතින් මේ තරුණයා ඉතා හොඳින් සාලාවල් සතරක් ඉසි පතනයේ ඉදි කරයි ඉතින් දැන් නන්දික වෙනදටත් වඩා හොඳින් දුගී මගී අය රැස් කරලා
දානේ පූජා කරනවා. ඒ අයට ඇප උපස්ථාන කරනවා. ඒ වගේම භික්‍ෂුන් වහන්සේලාටත් ඇප උපස්ථාන කරමින් භික්‍ෂුන් වහන්සේලාගේ කටයුතු සොයා බලා ඉටු කරලා දෙනවා. දැන් නන්දික තවත් විශාල පින්කමකට අතගසනවා. ඉසිපතනාරාමේ විශාල ශාලාවල් සතරක් හදනවා. අපි බලමු ඒ විස්තරය කොහොමද කියලා. කබඩාවල් සතරකි එහි නොයෙකුත් උපකරණ තිබෙන. සැබවින් භික්ෂුන් වෙනුවෙන් බොහෝ පහසුව එයින් ලැබෙන. මෙම පින්කම සිදු කරමින් නන්දික සන්තෝෂ වෙනවා. එම තරුණය වෙනුවෙන් දෙව්ලොව විමනක් පහළ වෙනවා. අදිම ලෙසින් තමන් නමින් දිව්‍ය විමන් පහළ වුණා. උතුම දෙයකි මනුලෝකයේ සිටිය නමුත් එහෙම වුණා. ඔය අතරෙදි පින්වත් වූ මුගලන් සමිදුන් අපගේ සිය දෑසින් මනරම් වූ දෙව් විමනක් දුටුව අගේ. සතරක් ශාලාවල් ඉදි කරලා අන්න ඒ ශාලාවල් වල ගබඩා සතරකුත් ඉදි කරනවා. භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන සියලුම උපකරණ ආදිය එහි තබනවා. අන්න ඒ පින්කම කරලා මේ නන්දික බොහොම සන්තෝෂයට පත් වුණා. ඔහු වෙනුවෙන් ඔහු මනුලව සිටියදීම දිව්‍ය විමානයක් දෙව්ලොව පහළ වුණා. තවුතිසා දෙව්ලොවට වැඩම කළ මුගලන් සමිදුන් දිව්‍ය චාරිකාවේ යෙදෙන අතරතුර මේ විමානය දැක්කා. අපි බලමු ඊළඟට කුමක්ද සිද්ධ වුණේ කියලා. දහස් ගණන් දෙව් අඟනන් විමනෙහි වාසය කරන්නේ. පලස් මතින් බැස ඇවිදින් සමිදුට වන්දනා කරන්නේ. පසුවට සියලුම දෙය සමිදුන් වෙත සැලකරන්නේ. දැන් සියල්ල දැනගත් පසු සමිදුන් මනුලොවට එන්නේ. උත්තම ලෙස වැඩ හිඳිමින් සමිදුන් ධර්මය දෙසන්නේ. දැක්කම ඔය කොයි කාගෙත් සැදැහැසිතයි මතුවන්නේ. වන් උතුම් සමිදු වෙතට මුගලන් සමිදුන් පැමිණෙන. තමන් දුටුව දෙය නොකියා තවත් යමක් සමිදු වසන. භගවත් වූ බුද්ධ පියේ මනුලෝකයේ සිටිය දීම ගුණවත් අය වෙනුවෙන් දෙව් විමන් පහළ වන්නේ කොහොම. දැන් මුගලන් සමිදුන්ට වන්දනා කරන්නට දහසක් දිව්‍ය අංගනාවන් පැමිණෙනවා. මේ දිව්‍ය අංගනාවන්ගෙන් මුගලන් සමිදුන් විමසනවා. සූර්ය මණ්ඩලයක් ලෙසින් තාරකා පිරිවරාගත් පුන් සඳක් ලෙසින් අර සෝභමාන ලෙස දිස්වෙන විමානය කාගෙද? එදා දිව්‍ය අංගනාවන් කියනවා, මුගලන් ඉෂ්ඨවීරයන් වහන්සේ, ඒ විමානය මනුලෝකයේ ජීවත් වෙන බරණැස ඉසිපතනාරාමයට චතුස්සාලාවන් සදා පූජා කළ නන්දික නම් පින්වන්ත තැනැත්තා වෙනුවෙන් පහළ වුණ විමානයක්. එදා නන්දික ගැන විස්තරය දැනගත්ත මේ මුගලන් ඉෂ්ඨවීරයන් වහන්සේ නැවතත් මනුස්ස ලෝකයට පැමිණියා. දැන් මනුලෝකයට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන ස්ථානයේදී එදා භාග්‍යවතුන් වහන්සේගෙන් මුගලන් හිමියන් විමසනවා, මනුලෝකයේ සිටියදීම පින්වන්ත තැනැත්තෙක්ට දෙව්ලොව දිව්‍ය විමාන පහළවන්නට හැකියාවක් තිබෙනවාද කියා.
එදා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් මුගලන් නිස්තවීරයන් වහන්සේට පවසනවා. ඇසින් දුටුවන් නොවේද මුගලන්නේ බව මගෙන් ඇසුවේ. ඉතින් සැබෑවක්ද මේක ඒකයි සමිඳුනි විමසුවේ. එවන් කාරණාව අනුව මුනිදුන් ධර්මය දෙසුවා. තුටින් ඇසුව පින්වත් අය එදිනේ මඟ ඵල ලැබුවා. දිනේ විපාකය දැනගත් පසු පෙරටත් වඩා හොඳින්. අනේ ඉතින් නන්දික පින් කරන්න විය බොහොම හොඳින්. කාලය දවස් සුමානද වසයෙන් ගෙවී යනවා. නන්දික තරුණ යමිය ගොස් තවුතිසාවේ උපදිනවා. එදා භාග්‍යවතුන් වහන්සේ මුගලන් හිමියන්ට කියනවා, පින්වත් මුගලන් ඔබ දුටුව නොවේද ඔබගේ දෑසින්ම නන්දික වෙනුවෙන් පහළ වුණ දිව්‍ය විමානය. ඉතින් මගෙන් නැවත විමසන්නේ කෙසේද? ඉතින් නැවත මගෙන් විමසන්නේ කුමටද? අන්න මුගලන් හිමියන් කියනවා, භාග්‍යවතුන් වහන්සේ මම දුටුව දෙය තහවුරු කරගන්නටයි ඔබ වහන්සේගෙන් විමසන්නේ. එදා ඒ ධර්ම සභා මණ්ඩපේ ඒ සිද්ධිය පාදක කරගනිමින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. නන්දිකටත් දැනගන්න ලැබුණා තමන් කළ පින්කම නිසා තමන් වෙනුවෙන් තවුතිසා දෙව්ලොව විමානයක් පහළ වෙලා ඔහු තවත් උනන්දු වෙමින් ඉතාමත් උද්‍යෝගයෙන් යුක්තව පින්කම් කරන්නට යොමු වුණා. තමන්ට පහළ වූ විමනේ නොයෙකුත් සම්පත් තිබෙන්නේ. එවන් සියලු සැප විඳිමින් නන්දික කාලය ගෙවන්නේ. තහස් ගණන් දෙව් අඟනන් ඔහුට සේවය සපයා. අහස් කුසින් ගමන් කරයි ඔහුගේ ගුණ සුවඳ සොයා. ඔය අතරෙදි මනු ලෝකයේ තනි වූ රේවතිය ඉතින් සියසැමියා ලෙසට නොවේ උන්නේ ඇය පවිටු සිතින්. නන්දික යන්නිය ගොසිල්ලා ටික කලක් ය ගතවන්නේ. දැන් වෙනදා මෙන් නොවන්නේ තන්වැට ඇය නැති කරන්නේ. නන්දික මේ ආකාරයෙන් පින්කම් කරමින් මරණයට පත් වුණා. තමන්ට හිමි වුණ තවුතිසා දෙව්ලොව විමානේ ඔහු ගොසින් උප්පත්තිය ලැබුවා. දැන් දිව්‍ය සැප සම්පත් විඳිමින් ඔහු කාලය ගත කරනවා. දැන් නන්දිකගේ බිරිඳ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙනවා. එය නැවතත් පවිටු ගතියට හැරුණා. නන්දික ජීවතුන් අතර සිටියදී පැවැත්වුව දන්වැට නවතා දෙමුවා. භික්ෂුන්ටත් වෙනදා මෙන්න හොඳ දානය ලැබෙන්නේ. භික්ෂුන්ටත් කාඩි හොදී නිවුඩු බතුයි මැය දුන්නේ. සුන් වලඳා නිමවී නිවසින් නික්මී ගිය පසු ඉක්මන් කර මැය සිදු කළ පවිටු වැඩකි හරි දුක් මුසු. තමන් භුක්ති විඳියේ භෝජනයන් වල ඉතිරි කොටස් ඉතින් පෙනෙන ලෙස දැමුවා ගෙයි සැම තැන එයගෙන ගොස්.
දස පිරිස එකතු කරලා මේ දේවල් පින්වන්නේ මාස ගණන් යන්නට පෙර එම දානෙත් නවතන්නේ මේ අයුරෙන් දන් පින්කම් සියල්ල දැන් නවතාලා මේ සෙප සම්පත් විඳින්න සැරසෙනවා තනිවීලා භික්‍ෂුන්ටත් වෙනදාමෙන් දැන් ඉතාමත් ප්‍රනීත මිහිරිදානය ලැබෙන්නේ නෑ. මැය කාඩි හොදී නිවුඩු බතුයි දානය පිණිස සදන්නේ. අන්න භික්‍ෂුන් වහන්සේලා දානය වළඳලා නිවසින් ආපසු වැඩම කලායින් පස්සේ මැය ඉතාමත් ප්‍රනීත කැවිලි ආහාර පාන ආදිය භුක්ති විඳිනවා. ඒවායේ ඉතිරි කොටස් ගේ සැමතැන විසිකර දමමින් දාසයන් රැස් කරලා දාසයන්ට පෙන්වනවා. අන්න භික්‍ෂුන් වහන්සේලා දානි වළඳලා ආපසු යන විට සියල්ලම හැඩිකර දමනවා. අන්න ටික කලකින් ඒ දානයත් නතර කරලා දැම්මා. මෙන්න මේ ආකාරයෙන්ම නන්දික ජීවතුන් අතර සිටියදීත් මේ විසින් සිද්ධ කළා. ඒ අවස්ථාවල නන්දික වෙළඳාම පිණිස විදෙස් ගත වෙලා සිටියා. නැවත ඔහු පැමිණියායින් පස්සේ මේව ආපසු නිවසින් පිටත් කරා. නැවත ඥාතීන්ගේ මිත්‍රයන්ගේ හිතවත්කම් මත ඇයව නිවසට අරගත්තා. දැන් මේ කාන්තාව පවිටු දුෂ්ට ලෝභ මසුරුකමින් යුක්තව කටයුතු කරනවා. අපි බලමු ඊළඟට කුමක්ද සිද්ධ වුණේ කියලා. දෙනෙක් යක්ෂයන් කැඳවා වෙසමුණි රජු අන දෙන්නේ දෙදෙනා හොඳ හැටි අසන්නේ මා කියනා ලෙස කරන්නේ මෙයින් දවස් සතක් ගෙවුන තැන බර නැස් පුරට යන්න ගොසින් පවිටු රේවති ගැන බර නැස් පුරටම කියන්න පසු ඒ යක්ෂ දෙදෙනා බරණැස් පුරවරට ගියා දැන් වෙසමුණි රජ අනදුන් අයුරෙන් වූවාය කියා රේවති ගැන පැවසුව පසු නුවර වැසියෝ බියවන්නේ රේවති මෙන් පව් නොකරනු පින් කරන්න යොමු වන්නේ යක්ෂ හඬින් බියවීලා රේවති සැඟවී සිටින්නේ දක්ෂ ලෙසින් ප්‍රසාදයේ ඉහළට ගොස් නැය සිටින්නේ එදා මේ සිද්ධිය දුටුව වෙසමුණි රජ්ජුරුවන් මේ පවිටු කාන්තාව නිරයට රැගෙන එන්නට යක්ෂයින් දෙදෙනෙක් කැඳවලා මනුෂ්‍ය ලෝකයට පිටත් කරනවා. මගේ මේ ක්‍රියාකලාපය මුළු බරණැස් පුරවරයට මැසෙන්නට ජනතාවට හඬගසා කෑගසා ප්‍රකාශ කරන්නට කියලා ඒ යක්ෂයන්ට අනදිනවා. ඒ යක්ෂයන් වෙසමුණි රජ්ජුරුවන් ප්‍රකාශ කළ අයුරින්ම සිද්ධ කරලා රේවතිය සොයාගෙන ගොස් රේවතියව නිරය වෙතට රැගෙන එන්නට කටයුතු කරනවා. වෙතත් කළ කර්මය අනුව තමයි මෙය වන්නේ මෙසේ උන්නු රේවති දැන් මනුලෝකෙන් රැගෙන යන්නේ මසුරු වෙවි අකුසල් කළ නුඹට නැතිය මෙහි රැකවල් මිතුරු වෙවි පින් කළ අය ලැබගත් තෙය බොහෝ රැකවල් ගේ සැමිය පවා ඇත්තේ මේ වන විට දෙව් සැපවිඳ අගේ ඇතිව ඔහු සැනසෙයි එහි සියලුම සම්පත් විඳ බිම
එම ඇන ඇන ගල් මුල් සහ මුගුරු වලින් පහර දිදී මෙම තරුණිය මනුලෝකෙන් රැගෙන ගියේ කඳුළු දිදී දැන් යක්ෂයන්ගේ හඬට බිය වුණ රේවතිය තමන්ගේ මාලිගාවේ ඉහළම මහලේ සැඟවිලා සිටියා යක්ෂයන් දෙදෙනාම රේවතිය සොයාගෙන ගියා දැන් රේවතියට තමන් කළ අකුසල කර්මී බරපතලකම කියා දෙමින් මේ යක්ෂයන් දෙදෙනා රේවතියව මනුස්ස ලෝකයෙන් රැගෙන යනවා අන්න ඊළඟට අපි බලමු කුමක්ද සිද්ධ වුණේ කියලා යක්ෂ දෙදෙනා නරකය වෙත රේවතීව ගෙන යන්නේ දක්ෂ ලෙසින් නොය අතරෙදි තවුතිසාව වෙතට යන්නේ අපා දුකට යොමු කරන්න ප්‍රථමව මෙය සිදු කරන්නේ එපා නොකියා කවුරු වුණත් ඉල්ලන සැප එහි තිබෙන්නේ රන්දැලකින් වැසුව ලෙසින් රස්නි මාලා නිගුත් වෙනවා දැන්නේ බව යක්ෂයින්ට පින්වාලා මැය අසනවා හිරු රැස් කලඹක් ලෙසින් ය ඈතට අර දිස්වන්නේ තරුවට වුණ අහස ලෙසින් දෙවිවරු මොනවද කරන්නේ ගේ ස්වාමියා තමයි මේ විමනේ අධිපති දෙව් අගේ ඇතිව කුසල් බලෙන් විමනක් ලැබුවේය දෙව් දැන් රේවතිය නිරයට රැගෙන යන අතරතුර මේ යක්ෂයන් දෙදෙනා ගුවනින් ගොසින් තවුතිසා දෙව්ලොව නන්දිකගේ විමානය අසලින් සිටියා දැන් රේවතිය යක්ෂයන්ට අර අලංකාර විමානය පෙන්වලා ඔවුන්ගෙන් අසනවා අර විමානය කුමක්ද කියලා අන්න ඊට පස්සේ ඒ යක්ෂ පිරිස කියනවා ඒ ඔබගේ ස්වාමියාගේ විමානය ඔහු පින්කම් කළ නිසා ඔහුට දිව්‍ය විමානයක් පහළ වුණා අනෙක් දිව්‍ය පිරිස ඔහුගේ පරිවාර පිරිස වන්නේ රජෙක් ලෙසින් පින් බලයෙන් තවුතිසාවේ වැඳබෙන්නේ ඊනෑ කුසලයක් කෙරුවේ හැම විටකම මසුරුවේ කීවෙනුවෙන් නිරය තමයි විපාකයෙන් හිමි වූවේ වන් විමන් ලැබගන්නේ පුණ්‍යවන්ත අය පමණයි තමන්ට මේවා හිමි නැත නිරය වෙතට යාම යුතුයි පරණැස වෙත යන්න මේ මට අවසරයක් නැවත දෙන්න පරණැස වෙත ගොසින් මේ මා පින් කරනෙමි අනේ මෙන්න අර අනෙක් දිව්‍ය පිරිස තමයි ඔහුගේ පරිවාර දේවතාවියන් එදා මේ රේවතිය ඉතාමත් පුදුමයට පත් වුණා දැන් යක්ෂයන් කියනවා ඔබට මේවා අයිති නෑ ඔබට තිබෙන්නේ ඉතාමත් දුෂ්කර දුක් විඳිය යුතු නරකාදියක ජීවත් වන්නට අන්න ඒ නිසා ඔබ මේවා ගැන ආශා කරන්නට එපා එදා රේවතිය යක්ෂයන්ට කියනවා මට නැවතත් බරණැස් පුරවරට යන්න දෙන්න මම නැවත ගොසින් පින්කම් සිදු කරගෙන මේ නරකෙන් මිදෙන්නට පින්දහම් සිදු කරන්න පොරොන්දු වෙනවා කියලා එදා යක්ෂයන් කියනවා නැවත ආපසු යන්නට ඔබට අවස්ථාවක් නැහැ දවසේ සිටිය නමුත් නෑ කිසි කුසලයක් කළේ මරලෝකෙට නැවත යන්න නුඹ හට අප අනනොකළේ
දෙවියක් යොදුන් උසින් දිගින් වට වී ඇති නරකයක් ය සියක් යොදුන් ඉන්න සතුන් පුදුම දුකක් විඳින්නේය හිස් මුල කටු පුපුරන්නේ රූත නිරයේ දුක් විඳින්නේ ඇස් දෙකෙන්ම දුටුව පසුයි රේවති නිරයට දමන්නේ නොයෙක් විලාපයන් කියා හඬමින් ඉල්ලන සමාව අයෙක් නොමැත මඟ හරින්නේ කර්මය වෙත නෑ පමාව සෝක වෙමින් හුන් රේවති යම පල්ලන් වෙත යොමු කර ලෝක ස්වභාවෙට ඉඩදී යක් සොය පිට වෙයි එම වර ඔබ මනුලොව සිටියදී කිසිම පින්කමක් කළේ නෑ අන්න ඒ නිසා ඔබට සමාවක් නෑ දැන් ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කරන මලමූත්‍රවලින් පිරුණ දුක්ඛිත ස්වභාවයෙන් යුක්ත නිරය පෙන්වමින් යම පල්ලන්ට යක්ෂයන් විසින් මෙම රේවතියව බාර කරනවා එදා යක්ෂයන් පිටවෙලා ආපසු යනවා මානවත දේශනා කරමින් සමිඳුන් දම් දෙසුවා නිවාන ගිය සිතින් යුතුව සමහරු මඟ පල ලැබුවා බවින් බවේ පින පව අතරේ සැම දෝලනය වෙලා බවතරණය සිදුවන්නේ දුක් නසමින් නිවන් ලබලා පන කතාවේ තිබෙන දෙය සැම දෙනාම සිතට ගන්න නැනගුණ දෙක සමකරගෙන මේ සසරින් අත් මිදෙන්න සදෙව්ලොවේ දෙව් පිරිවර මේ පින් පෙත් අරගනීවා සදෙව්ලොවේ දෙව් පිරිවර මින් මත්තට අප රකීවා අන්න ඒ විමාන වස්තුව භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාව අතරතුර දේශනා කරනවා. ඒ දේශනාව කෙලවර වූ පසු පින්වන්ත පිරිස සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගයන්වලට මාර්ග ඵලයන්වලට පත් වුණා. එදා ඒ පිරිස දුක නසමින් නිවන් පුරට ගමන් කළා. මේ බණකතාවේ තිබෙන ආදර්ශය අපි කවුරුත් හිතට ගන්න ඕනේ. දුසුන්ට නපුරු ක්‍රෝධ ගතිය හැම මොහොතෙම දුරු වේවා. සිෂ්ට උතුම් මිනිසුන් මේ මනුලෝකයේ බිහි වේවා. කලකෝලාහල නොමවි සොරමැරකම් නොමවේවා කළ හොඳ පමණක් මතුවී දෙව් සැප සම්පත් ලැබේවා තබන තබන අඩිය ගානේ දියුණුවේ දොරවල් හැරේවා නිවන ලබන සනරාමර උතුම් මඟට යොමු වේවා දුලෙසින් මනහර ලෙස කතාවේ පදවැල්ලිව්වේ විරිදු සුරල් ඔබෙ සවනට දිල්සික මේ මම ගැයුවේ පින්වතුනි අප සියලු දෙනාම දුෂ්ට නපුරු ක්‍රෝධගති ලෝභ මසුරුගති දුරු කරන්නට ඕන සිෂ්ට සම්පන්න මනුෂ්‍යයන් වසින් පින්දහම් කරමින් අනෙකාට උදව් කරමින් කාලය ගත කරන්නට ඕනේ මේ ලක්දීපය තුල වගේම ලෝකයේ තුලත් කලකෝලාහල සොරමැරකම් ආදිය සිද්ධ නොවේවා ඉතාමත් ධාර්මික මිනිසුන් බිහි වේවා තමන්ගේ දියුණුව වගේම අනෙක් අයගේ දියුණුවත් සැලසේවා කියා මෛත්‍රී ගුණයෙන් යුක්තව වාසය කරන පිරිසක් බිහි වේවා මේ
විමාන වස්තු ප්‍රකරණයේ සඳහන් වෙන රේවති විමාන වස්තුව මෙතකින් නිමාවටපත් වෙනවා. දේව විමන් සහ නිරයේ දුක් පිළිබඳ කියා දුන්නේ රේවති නම් විමාන වස්තුව මෙතකින් නිමාවන්නේ. මතු බුදු වෙන මෙත් බුදු හිමි පාමුල ධර්මය අසන්න හේතු වේවා මේ පින් බල අජරාමර නිවන් යන්න. මතු බුදු වෙන මෙත් බුදු හිමි පාමුල ධර්මය අසන්න හේතු වේවා මේ පින් බල අජරාමර නිවන් යන්න. හේතු වේවා මේ පින් බල අජරාමර නිවන් යන්න. හේතු වේවා මේ පින් බල අජරාමර නිවන් යන්න. මට විරිදු බණ පුරුදු කළ පිළියන්දල එම් වී ගුණදාස ගුරු පියාණන්ටත් මගේ මෑණියන්ටත් මගේ පියාණන්ටත් ඥාති හිත මිත්‍රාදී සෑම දිනාටත් සෑමදාම වගේ රජරට ගුවන් විදුලියෙන් විරිදු සුරල් පටිගත කරන ටෙල්කා මහත්මියටත් රජරට ගුවන් විදුලියේ පාලකතුමන් ඇතුළු සේවක මණ්ඩලයටත් ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටත් මේ පින්පෙත් හේතු වාසනා වේවා කියා බැතිසිතින් ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම රජරට ගුවන් විදුලි ඔස්සේ විසුරු ආහරණු ලබන විරිඳු සුරල්. අද විරිඳු සුරල් පද රචනයේ සහ ගායනය නොච්චියාගම දිල්ෂික දිල්ෂාන්. දිල්ෂිකගේ දුරකථන අංකය 071-777-7659. යළිත් ලබන පුරපසළොස්වක් පොහෝදා හමුවෙමු රජරට විරිඳු සුරල් සමඟ.